आयोन कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत टीवी रात्रि प्रवृत्ति विकाशयाई आरंभ वन्ने मम उदेशान इडम गेदर प्रथमे अवधानय रात्रि पुवत सिरस्थल वेत ත්‍රස්තවාදයෙන් වටමුදාගත් 12 වන ජාතික සමරමු උත්සවය අභිමානවත්ව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද දිනේ ප්‍රථම වරට රෝගීන් 3000 සීමාව ඉක්මවා යද්දී සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 150,000 ඉක්මවායි. වසංගතය තවම සමාජගත වී නැහැ විශේෂඥයින් කියයි. වාර්තා වනවාට වඩා දෙගුණයක් පමණ රෝගීන් සමාජයේ ඇති රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි. कोविड मर्दनेट जात्यांतर वशेन सिदुकरन प्रतिकार क्रम श्रीलंकावट कडिनमीन लबागनीमट विशेषज्ञ कमिटुवा विदेश रटवल सिट पेमिनेन किसुदु गुवान्यानेकट मै मास 21 वनदा मध्यम रात्रिये सिट 31 वनदा दक्वा श्रीलंकावट गोड बैसवीमट अवसर नहै सिविल गुवान सेवा अधिकारी पवसाई गैबिनी मातावंट कोविड मर्दन एन्नत ऐ तावमत प्रमाद पोर्ट सिटी पनत केटुं पत्त पीलिबंद पार्लिमेंतु विवाद एरंबेई चंद विमसीम हेट पोर्ट सिटी व्याप्रुतियन मेरट तरुण तरुणियांगेन 75% रेकी अवस्था अगमेतिकियाई रट पावा देन पोर्ट सिटी पनत सम्मत कर गनीमट इड देन्ने है जविपे अवधारणे कराई रात्रि प्रवृत्ति तुलिन प्रथमे अवधानय मे वन विट रट तुल व्याप्त वेमिन पवतिन कोविड रोगी तत्वय पीलिबंदव श्रीलंकावे प्रथम वरट अद दैनिक कोविड आसादितिन संख्याव तुंदहसे सीमाव इक्मवा गया मे अनुव समस्त कोविड आसादितिन संख्यावत अद दवसेदी 150,000 सीमाव इक्मवा गोस अति बवाय वसंगत रोग विद्या एकके संधान कले कोविड वायरस आसादने वी दिनक तुल वार्ता ओ वेडिम कोविड रोगीन गे संख्याव अद पासरवे वार्ता उना तुंदास इक्म उ आसादितिन पिडिसाक मेलेस वार्तावीम हमुए मेरट समस्त कोविड रोगीन गे संख्यावद 150,000 सीमाव इक्मवा गोस तिबेनवा कोविड 19 वायरस आसादने वी दिनक तुल मेरटिन वार्ता उ वेडिम दैनिक कोविड मरण संख्याव ईए दिन वार्ता उना वार्ता उ मरण संख्याव 34 එලසමියගේ පුත්කලින් අතරට රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙක් දෙමළකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක කාන්තාවක් හා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවක්ද ඇතුළත් ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුද පාණ්ඩි රාමේෂ්වරන් මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අද දින දික්කොමේ මූලික රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුවයි. ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප आर्थिक मध्यस्थान එක දිනයක් කර අනෙකුත් දින පහ හත තුල සම්පූර්ණයෙන් කොවිඩ් වසංගතය හේතු කරගෙන නීති කීපයක් දාලා තිනවා පළාත් වගේම දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමාවන් පනවලා දැඩි නීති රීති පනවලා තිනවා මේ සංචරණ සීමාවන් පනවලා දැඩි නීති රීති පනවන කාලය තුල අපේ ආර්ථික මධ්‍යස්ථාන අපි වහනවා වැඩිම අපි එක දිගට වහන්නේ දවස් 2යි හෝ 3යි මේ මාසේ 21 වෙනිදා සිකුරාදා රාත්‍රී 11 ඉඳලා මේ මාසේ 25 වන අඟහරුවාදා උදේ 4 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අපි වසා තබන්න තීරණය කරා. ඒ වගේම මේ මාසේ 25 වෙනිදා අඟහරුවාදා උදේ 4:00 සිට එදිනම රාත්‍රී 4 දක්වා ආර්ථික මධ්‍යස්ථානයන් විවෘතව තබනවා. නැවත මේ මාසේ 25 වෙනි අඟහරුවාදා රාත්‍රී 11:00 සිට මේ මාසේ 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා ආර්ථික මධ්‍යස්ථාන නැවත වසා තබනවා. මේ අතර වහම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව බංගලාදේශය හා මාලදිවයිනේ සිට ජපානයට පැමිණෙන මගින් අත්ිරු වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම රටවල දින 14ක් තුල සංචාරය කළ කිසිදු පුද්ගලයෙකුට ජපානයට ඇතුළු වීමට තහනම් වෙනවා. එවැනි ඌ පසුබිමක වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ සිට ගුවන් මගින් 37 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ තිබෙනවා. ඉන්දියා ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි සමාජ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී කටුනායක ගුවන්තොටුපලේ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයින් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වන බවයි.
මේ අතර මැයි මාස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ විදේශ රටවල සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට ශ්‍රී ලංකාවට ගොඩ බැස්වීමට කිසිදු අවසරයක් නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ගෝලීය COVID-19 වෛරසය හමුවේ මේ වන විට ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර ලෝකයේ දිනක් තුල එක් දිනකදී සිදු වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුල පමණක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති COVID මරණ සංඛ්‍යාව 4525ක්. අදාළ කාල සීමාව තුල නව රෝගීන් 267,000කට අධික සංඛ්‍යාවක්ද වාර්තා වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාව මේ වන විට අවදානම් තත්ත්වයකට පත්ව ඇත්තේ මීට සති කිහිපයකට පෙර සියලු දිනාගේ නොසලකිල්ල නිසා බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සරලවම කිව්වොත් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක තමයි මං හිතන්නේ ලංකාව අද ඉන්නේ. ඒක අවදානම් සහගත අවස්ථාවක් කිව්වත් නිවැරදි. අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම කරොත් විතරයි අපිට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග නොගත්තොත් මේක මහා ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ අවස්ථාවේදී තියෙනවා. ඇත්තටම අපි මේ අද දකින தත්ත්වයට අපි මීට සති 3-4ක අපේ හැසිරීම රටාව තමයි මේ අද දකින්න තත්ත්වයට බලපාන්නේ. ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. දැන් කිසිම එන්නතක් ගහලා පහුවෙන්දට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද ඒකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වෙලා ඒක රෝග වළක්වන්න කාලයක් යනවා. දැන් ඇස්ට්‍රාසෙනක එහෙම නැත්නම් කොවිෂීල්ඩ් එන්නත ගහලා එක ඩෝසයක් ගහලා සමහරලාට සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යනවා රෝගෙන් ආරක්ෂා වීමට. ඒත් එක ඩෝසයකින් ඒක මදි වෙන්න පුළුවන්. එකයි ඩෝසස් දෙකක් තියෙන්නේ. ඒත් නැතුව රෝගය වළක්වීම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ. එතකොට කවුරු හරි හිතනවා නම් මම ඊයේ නැත ගත්තා දැන් අද ඉඳන් මම බය වෙන්න ඕනේ නැහැ කියලා ඒක ඉතාමත් මිත්‍යා විශ්වාසයක් සහ මුලාවක්. ඉතින් එතකන් තමන්ට රෝගය වැළඳෙන්නත් පුළුවන් තමන් ආසාදිතයෙක් වෙලා අනිත් අයටත් රෝගය පතුරවන්න පුළුවන්. ඔබ කොවිඩ් රෝගයෙන් පෙළුණ කෙනෙක් නම් එහිදී එන්නත ලබා නොසිතීම සිදු නොකළ යුතුයි. එහිදී එන්නත් ලබා ගැනීමෙන් මගින් ඔබගේ ඒ ප්‍රතිශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා එයත් අපි ඉල්ලා සිටිනවා කොවිඩ් රෝගය තිබුණත් ඔබ ඉල්ලා ඒ එන්නත සුවීමෙන් පසුව එමේ එන්නත ලබා ගැනීම සිදු කර යුතුයි කියන්නේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාව මේ වසංගත රෝග සම්බන්ධයෙන් ඒ වසංගත රෝග නිවාරණය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අන්තර්ජාතිකව ඉතිහාසයේ ඉතාමත් කීර්තිමත් විදිහට ඇගෙීමට ලක් වූ රටක්. වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සම්මාන පිට සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් මේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම නිසා විවිධාකාරයේ සම්මානද රට තුළට ගෙනවිත් තියෙනවා. හැබැයි අද අවාසනාවකට මේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයේ හිමිවන මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් දෙපළක් අතර පමණක් ප්‍රධාන වශයෙන් කාර්යභාරය පැවරීම නිසා ඔවුන්ද විඩාවටපත් වෙලා සිටිනවා. කොවිඩ් මර්ධනයට ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ප්‍රතිකාර ක්‍රම ශ්‍රී ලංකාවට කඩමින් ලබා ගැනීමට විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත් කර තිබෙනවා. COVID-19 රෝගය ලෝකයේ ආක්‍රමණය කරපු මුල් කාලේ වගේ නෙවෙයි. මේ සඳහා ප්‍රතිකාර කිරීමට නව ඖෂධ වර්ග, නව ප්‍රතිකාර ක්‍රමවේද, නව එන්නත් වර්ගවල පර්යේෂණ කටයුතු වල අවසාන වකවානුවේ තිබෙන්නේ. නිසා ලෝකයේ කොහේ හෝ ස්ථානයක ජාත්‍යන්තර ඖෂධ නියාමන ක්‍රමවේදයන්ට අනුව මේවා නිපදවල තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් මා විසින් පත් කරනු ලැබුවා. මෙම කමිටුවෙන් ලබා දෙන නිර්දේශ අනුව මෙම රෝගය මර්ධනය කිරීමට නිපදවනු ලබන ඖෂධ, නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇනවුම් කිරීමයි අප මෙයින් බලාපොරොත්තු වෙන. වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ මෙම කමිටුවෙන් ඉතා ඉක්මනින් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. යුද්ධ ජයග්‍රහණයේ 12 වන සමරුම් උත්සවය අද අභිමානවත් අයුරින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
युद्ध जय प्रहाने दुलसन समरुम उत्सवे अद पसुरुवे आरंभ वुने जनाधिपति गोटाबे राजपक्ष महताके प्रधानत्वेन बत्तरमुल्ल जातिक रणवीरु अनुस्मरण स्मारके अभीस दी पवत्वेन मेम समरुम उत्सवे सौख्य मार्गोपदेश वलट अणुव सीमित पिरिसके सहभागीत्वेन पवत्वेनवा ए अणुव मेम समरुम उत्सवेट प्रथमेन पेमिनी त्रिविध हमुदापति वरुण सह पोलिस पतिवरयाय අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතින්ගේ පැමිණීම සිදු වුණා. අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ වදකීමක් අප මේ මෞලිකයේ ජීවත් වෙන තාක්කල් අප විසින් සිදු කළ යුතු උතුම් වගකීමක් මේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් රාජ්‍ය නායකයාගේ සම්ප්‍රාප්තිය දැන් සිදු වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ්‍ය අධිකරු ජනාධිපති සහ සන්නද්ධ සේවා සේනාධින නායක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමයි දැන් සිදු වෙන්නේ युद्धे मेघे रणवीर सिहिपत् रणवीर स्मारकेट पुष्पोपहार दैक्वीम इन अणुव सिदुकिरुणा මෙවන විට කොරෝනා වසංගතය සමාජගත වෙලාද වසංගත තත්වයක් කොහොමද සමාජගත වෙන්නේ අද do you know තිරින් අවධානය ඒ පිළිබඳවයි do you know තුලින් අපි අද කතා කරන්නේ වසංගත සමාජගත වීම පිළිබඳවයි වසංගත විද්‍යානුකූලව සමාජගත වීම යනු ආශෘතීන් හෝ මූලාශ්‍රයන් සොයාගත නොහැකිව රෝගීන් වාර්තා වීම ලෙස ගැරෙනවා ඕනෑම වසංගතයක එහි ව්‍යාප්තිය පිළිබඳ සලකා බැලීමේදී සිවුන අධිර සමාජ සම්ප්‍රේෂණය එමත් නැත්නම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් ලෙසයි සඳහන් වන්නේ ගෝලීය කොවිඩ් වසංගතයේ හැමේ මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා රට තුල සංචරණ සීමා පනවමින් පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පියවරගෙන ඇති පසුබිමක වසංගතයේ තවදුරටත් සමාජගත වී නොමැති බව ඇතැම් විශේෂඥයින් ප්‍රකාශ කිරීම විමතියට කරුණක් අපිට සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට තරමට සාධක නැහැ යම් ප්‍රතිශතයක් පමණයි ඒ විදිහට සමාජයෙන් ඒ කියන්නේ ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නේ යම් අවස්ථාවක වැඩි ප්‍රතිශතයක් මේ ආකාරයට සමාජයේ තනින් තනින් මතුවෙනවා නම් තවදුරටත් ආශ්‍රිතයෙන් හොයා යමින් මේ කරන ක්‍රියාවලිය කිරීමේ කලක් නැතුව යනවා අන්න ඒ අවස්ථාවේදී අපිට ඒ ක්‍රියාවලිය නවත්තලා වෙනත් ක්‍රියාමාර්ගවලට වෙනත් ප්‍රමෝපායන් වලට යන්න සිද්ධ වෙනවා එවැනි තත්ත්වයක් තවම කොහෙත්ම උත්ගත වෙලා නැහැ මේ වන විට ලංකාව තුල දිනෙන් දින රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වන පසුබිමක නිසි තත්ත්ව විශ්ලේෂණාත්මකව ජනතාවට ලබා දීම අත්‍යවශ්‍යයි මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වුවත් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට වඩා දෙගුණයක් රෝගීන් සමාජය තුල සිටිනු ඇති බව විශ්වාස කරනා බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසන්නේ
අපි දැක්ක දෙවැනි වසංගතයේදී මාස 6කට 97000ක් වාර්තා වෙනකොට අප්‍රිය 15 ඉඳලා මැයි 15 වෙනකම් 44000ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. දැන් අපි ওই PCR 25000ක් කරලා 2300 ගණනක් පොසිටිව් වෙනකොට ඒ හා සමානව නෙමෙයි ඊට වඩා මතන දෙගුණයක් තුන්ගුණයක් සමාජයේ ඇති කියලා හිතනවා රෝගීන්. ඉදිරියේ කාලය තුළ අපි වගකීමෙන් රටේ ජනසාව ගෙවල් වලට වෙලා ඉඳලා තමුන්ගේ සංචරණය තමුන්ම සීමා කරගත්තේ නැත්නම් මේක විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන් ව්‍යසන තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. දැන් අපි දකිනවා අද පරණ අද වැඩි වෙලා ඊයේ 30 ගණක් මිය ගිහිලා තිබුණා. මරණ සාමාන්‍යයෙන් වෙන්නේ ලෙඩේ හැදිලා සති 3-4ක් විතර යනකොට. එතන ඉස්සරහට මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි කියලා හිතනවා. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙයි කියලා හිතනවා. Do you know? කොවිඩ් මර්ධනයට එන්නත් කරන්නේ ඉතාම වැදගත්. ඒ සඳහා ප්‍රමුඛතාවය තෝරා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක්. හෙට රට බහර ගැනීමට දරුවන් තනන ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට ඇයි අපි තවමත් ප්‍රමාද? White and Black ඒ පිළිබඳ අනාවරණය. දැනට සමස්ත 800 ගණනක් වෙනකල් කොවිඩ් සහ ගර්භණීභාවය තියෙන රෝගීන් ලංකාවේ ඉන්නවා. එන්නත් කරණය ගැන තියෙන අලුත්ම තත්ත්වය ඇඩ්වයිසරි කමිටියෙන් නිර්දේශ කරා ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා දීම සුදුසුයි කියලා. දැන් මුලදී එන්නත ගැබිනි කාන්තාවන් සඳහා නිර්දේශ කරේ නැහැ. දැන් සමහර රටවල නිර්දේශ කරනවා ගැබිනි කාන්තාවන්ට මේක ලබා දෙන්න කියලා. මං හිතනවා අපේ රටේ තේ නිර්දේශය බොහෝ ඉක්මනින් ලබා ගනී කියලා. කිරි දෙන අම්මලාට ඇත්තටම එන්නත ලබා ගන්න කිසිම ගැටලුවක් නැහැ. එන්නත ලබා ගන්න කලින් කිරි දෙන එක නවත්තන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එන්නත ලබා ගත්තට පස්සෙත් කිරි දෙන එක නවත්තන්න අවශ්‍ය නැහැ. අපි ඇයි තාමත් ඉක්මනින්ම තීරණයක් ගන්නෙ නැත්තේ අපේ ගැබිනි මාතාවන් ගැන? ජීවිත දෙකක් ඇතම් අම්මාවරුන් නෙවුන් දරුවන් බිහි කරන්නට ඉන්නවා. ඒ කියන්නේ ජීවිත තුනක් හතරක්. දැනටම ඉතාම අවාසනාවන්ත විදිහට අපේ රටේ ගැබිනි මව්වරුන් 5 දිනක් අපිට අහිමි වෙලා කොවිඩ් නිසා එක් දරුවෙකු හැරෙන්නට දරුවන් අපිට බේරගන්නත් බැරි වුණා. දැනට කොවිඩ් වැළඳී මව්වරුන් 160ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝගය වැළඳුණු අය බේරගන්නවා වගේම තවත් ප්‍රශ්න රැසක් නිර්මාණය වෙලා. කොවිඩ් නිසා ඇතිවන බය අවධානම එක්ක දරුවට සහ මවට සිද්ධ වෙන හානිය කවුද හොයලා බැලුවේ කවුද අහලා බැලුවේ? ඒ විතරක් නෙවෙයි මේ වගේ දැඩි අවධානමක් තියෙනකොට ඇත්තටම දෙමාපියන් දරුවන් හදයිද? මේ වගේ ප්‍රශ්න සමාජයේ එලිපිට කතා කරන්නේ නැහැ. නමුත් ඔබ පෞද්ගලිකවම ඔබෙන් අහලා බලන්න මේ ප්‍රශ්නට ඔබ මුහුණ දීලා නැද්ද? දරුවෙක් හදන්න තියෙන බයක් ඔබ තුල නැද්ද? මේවා ගැන පුළුල් ලෙස හිතන්නට අවශ්‍යයි. සමාජ කතිකාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි මේ කාරණා පිළිබඳව. දරුවන් බිහි කරන්න ඉන්න ගැබිනි මව්වරුනුත් අපිට කොවිඩ් නිසා අහිමි වෙනවා නම් දරුවන් අහිමි වෙනවා නම් දරුවන් අලුතෙන් උපදින ප්‍රමාණයත් අඩු වෙනවා නම් රටේ අනාගතයට මොකද වෙන්නේ? මේ කොවිඩ් වලින් අපි ගැලවෙන්නේ කවද්ද කියලා දැන් ලෝකේ කාටවත් කියන්න බෑ. ගැබිනි මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කිරීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයත් වර්ධනය වනවා සේම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයත් ඒ තුලින් ආරක්ෂා වන බව අප අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා රටේ ගැබිනි මව්වරුන්ට කඩිනමින් එන්නත ලබා දීමට වගකී යුතු සියලු දෙනා අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා සේම කොවිඩ් මර්ධන එන්නත ලබා දිය යුතු බවට අප ඉල්ලීමක්ද කර සිටිනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්ද කරනු ලැබුවා. මේ පනත පිළිබඳ ශේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදේශ හා නියෝග දෙවන කියවීමේදී ඉක්උතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනතා අදහස අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනය කුට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලංකාවට වෙන්විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ මේ ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණා. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රට ඉදිරියේදී අත්වන්නට නියමිතව වාසියේ කොටස් කරුවන් වන්නට තුමන්ලාටත් අයිතියක් තිබෙනවා. අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි විශ්වාස කරනවා වරාය නගරය හරහා මේ රටේ ඉදිරි සංවර්ධනය පින්ම පණින්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. ගිය ආණ්ඩුව
කාලේ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා. මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියාව ගනී. නමුත් දැන් ඔබලා මේ කරන කෙටුම්පත හරහා කිසිම සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ කලාපේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. පසුගිය රජය මේ කටයුතු අනවශ්‍ය ලෙස නතර කරපු නිසා ඒ අයට වන්දියක් ගෙවන්න සිදු වුණා. ඒ වන්දිය වෙනුවට රජයට ලැබිලා තිබෙන භූමි භාගයෙන් හෙක්ටයාර් 28ක් ලබා දෙන්නට සිදු වුණා මේ චීන සමාගම. වරාය නගරයේ තිබිච්ච වැඩබිම මුඩු බිමක් බවට පරිවර්තනය කරා. අද විපක්ෂයේ ඉන්න යහපාල නාණ්ඩුවත් එක්ක හිටපු නායකයෙක් අපේ සැලසුම්වල තිබුණේ ගරු කතානායකතුනේ මුළු භූමියේ තුනට බෙදන්න. තමුන්නාන්සලා බලයට ආවේ රටේ ඉඩම්මයි දිය තියාගන්නවා කියලා. යන්තම් අපේ ආණ්ඩුව 99 අවුරුදු බද්ධ කරගෙන අපේ එකක් ආපහු සින්නක්කරේට විකුණන්න යන්නේ මේ කොමිසමට පත් කරන්න ලංකාවේ තනතුරු තියන අය. විපක්ෂයට අභියෝගයක් කළා පනතේ කුමන වගන්තියෙන්ද මේක චීන කොලනියක් වෙන්නේ කළු සල්ලි සුදු කරන තිප්පලක් වෙන්නේ කියලා කරුණාකර අපිට කියන්න කියලා. තාම නම් කියාගන්න බැරි වුණා. මේ විපක්ෂ කණ්ඩායමෙන් අහන්න කැමති කොතනද තියෙන්නේ පොලිසියට ඇතුළට යන්න බෑ කිය. ඇතුළේ තියෙන ඕනෑම සිවිල් නඩු කතා කරන්නේ අපේ අධිකරණ පද්ධතිය තුල මිස වෙනම පිටවන්නේ. දැන් ඔබතුමාලා පහුගිය කාලේ තප්පුල වුණාද? මේක හරි මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. හැබැයි 75න් 26ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේක රටේ ව්‍යවස්ථාවට අනුනුකූලයි කියලා. පහුගිය ටිකේ ගත්ත 50ක් ගත්තොත් සෑම පනතක වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කළා. අපි ඒකන සතුටු වෙනවා. අපේ රජයේ යටතේ අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරපු අවස්ථාවක් හැටියට මේ නඩු තීන්දුව 25කට 3න් 2ක් ඕනේ. 9කට ජනමත විචාරණයකුත් ඕනේ කියලා තියෙන්නේ මේ පනත ව්‍යවස්ථාවට අනුකූල නැති නිසා. පසුගිය සතියේ වෙනකම් පත්තරවල දැන්වීම් දාලා කිව්වේ මේක ඉතා හොඳයි හොඳ ව්‍යාපෘතියක් කියලා. ඔව් හොඳ ව්‍යාපෘතියක්. නමුත් මේ පාලනය කරන ක්‍රමය තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට පස්සේ අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා රට රැක ගන්නවා කියලා තමයි බලයට ආවේ. මෙවැනි පනතක් තුලින් පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන් ද බලයක් මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන්. මේකේ කැසිනෝ ආරම්භ කරන්න පුළුවන්. කැසිනෝ ආරම්භ කරන්න අවුරුදු 40ක බදු සහන දෙනවා. දේශීය ව්‍යාපාරිකයෙකුට තමන්ගේ තියෙන හම්බ කරලා තියෙන ඩොලර් වලින් මේකේ ආයෝජනය කරන්න බෑ. ඒක විදේශ වලින් ගේන්න ඕනේ. අද මේක සම්මත වුණත් හෙට සම්මත වුණත් අපි මේක ගමට අරන් ගිහලා රටට අරන් ගිහලා මේකේ ආදීනව ජනතාවට ප්‍රකාශ කරනවා. පළමුවත් මම දෙවනුවත් මම තුන්වෙනියත් මම කියපු අපේ අගමැතිතුමාට කරන නිග්‍රහයක් තමයි මේකට සහයෝගය දීම. මේ සංශෝධන කාර්ක සභාස්සාවේදී කළා තමයි මේ පනත සම්මත වෙන්නේ. මේ බිල් එක මවන්න උත්සාහ කරනවා. ලෝකයේ මේ විදිහට හදපු કૃતિම දූපත් 10න් 7ක්ම තියෙන ආසියාවේ. මේක තමයි ස්ට්‍රැටජික් ලොකේෂන් එක. මේක ගැසට් කරන්න කවුද? මේක ගැසට් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නියම පරිත්‍යාගය පළ කරයි. නිවාඩු දින ගණනාවක් අල්ලලා උසාවියට යන්නේ නැති විදිහට තමයි මේ කටයුතු කරේ. නමුත් මේ රටේ ජනතාවගේ වාසනාවට අපි අධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයා ගැසට් කරපු මේ කෙටුම්පත මේකේ වගන්ති 25ක් අපේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා ප්‍රකාශ කරනවා. ලංකාවේ අනෙක් ප්‍රදේශවල ආයෝජනයක් පටන් ගන්න අපි දන්නවා කොයිතරම් කාලයක් යනවද කියලා. ඒ කාලවකවානුව යනකොට ඉඩම් හොයාගන්න කාලයක් යනවා, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගන්න කාලයක් යනවා. මේවා සියල්ල මේ ආයෝජන කඩාවැටෙන්න ප්‍රධානම හේතුවක් ලංකාවේ. මේ දවස්වල අපිට ආරාධනා ලැබෙනවා චීන බලධාරීන්ගෙන් මේ පෝට් සිටිය බලන්න එන්න කියලා. අද කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ චීන බලධාරීන්ගේ ආරාධනෙන් අද පෝට් සිටිය බලන්න. චීන බලධාරීන් එක්ක යනකොට ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා කියලා තමයි ගියේ. හැබැයි ආපහු එන්නේ කොහොමද? රට පාවා දෙන පෝට් සිටි පනත සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදී යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති විරෝධතාවයකට එක් වෙමින් රට පාවා දෙන පෝට් සිටි පනත සම්මත නොකරනු යන බැවින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්තුණා. පෝට් සිටි පනත කියන්නේ මේ රටේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට ඍජුවම බලපාන පනතක්. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා මේ පනත හරහා රටට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. නමුත් මේ නිර්ලජ්ජිත ආණ්ඩුව කොරෝනා මරණ බිය අස්සේ මේ පනත අදිස්සිය කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනාවා. අවුරුද්දට කලින් විශේෂයෙන්ම රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කරලා උසාවියට යන්න තියෙන ඉඩකඩ අවරමින් තමයි මේ පනත තකහණියක් ගෙනාවේ. මේ ආණ්ඩුව මෙච්චර මරණ බියක් තියෙද්දි මුළු රටම කොරෝනා මරණ බියෙන් වෙවුලලා තියෙනවා. ඊයේ දවසේ වෙනකොට 34 දෙනෙක් මැරුණා. දවසකට 2400ක් 500ක් කොරෝනා රෝගීන් ඇති වෙනවා. එවැනි මරණ බියක් තියෙන තත්ත්වයක් ඇතුලේ ජනතාවට කිසිදු සංවාදයකට ඉඩ තියන්නේ නැතුව අද මේ තකහණිය මේ පනතගෙන එහෙම හරහා ඒ සංවාදයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ. රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන්.
श्री लंका रूपवाहिनी संस्थावे नव सभापति वर्यालेस रेजिनाल्ड कुरे महता जनमाध्य अमात्य आचार्य केहलिय रंबुक्वेल्ल महता विसिन पत्कर तिबेनवा श्री लंका रूपवाहिनी संस्थावे सभापति वैद्य निहाल जयतिलक महता श्री लंका प्रमिति आयतने सभापति वर्यालेस पत्वीमेन पसु एति ऊ पुरप्पाडुवट मिलेस रेजिनाल्ड कुरे महता पत्करनु लबुवा රත්නපුර මහනගර සභා සීමාවේ පසුගිය පළවන දා සිට මේ දක්වා හුදකලා කර ඇති අංගම්මන ග්‍රාම සේවා වසමේ සියලුම පවුල් සඳහා වියලි සලාක බෙදා දීමට පියවරගෙන තිබුණා. ඒ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ග්‍රාම සේවා නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සංචරණ සීමා කාලයේ අලවිය සඳහා සංගවා තිබු මත් පැන් බෝතල් 300කට අධික සංඛ්‍යාවක් සමග සැකකරුවන් තිදෙනෙකු අතරංගුවට ගැනීමට මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.